ඉතින් අද මුලින්ම ආරාධනා කරන්න ඕනේ ඔබට අපේ channel එක subscribe කරන්න කියලා. ඒකට හේතුව තමයි හුඟක් අයට මේක අහන අතරතුරේ මේ විෂයන්ට ගැඹුරින් ඒකාත්මික වන අතරේම අමතක වෙනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒකින්ද ඔය subscribe කියන එක ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell එකත් ඔබලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න අපේ ආදරණීය ග්‍රාහකයෙක් බවට පත් වෙන්න. ඒක තමයි අද මුලින්ම කරන ආරාධනාව. ඔබ ඒක කරන්න ඔබේ යුතුයකමක් විදියට. අපේ යුතුයකම අපි කරන්න. අපි කලින් වීඩියෝ එකේ කරපු හෙලිදරව්ව. ඒක හෙලිදරව්වක් කිව්වට එහෙම එකකුත් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ හැමෝම දන්න දෙයක්. හැමෝම දන්න දෙයක් ඒ අපරාධේ වංචාවේ වින්දිතෙක් ලවා අපි කියෙව්වා. එචරයි. හැබැයි ඒක එතනින් නවතිනවද? ඒක එතනින් නවතින්නේ නැහැ. මොකද මේ අපරාධයට මේ වංචාවට මේ මහා අපරාධ වංචාවට දවස ගානේ මිනිස්සු අහු වෙනවා. ඒකෙන් වැඩි කොටසක් තරුණයෝ නැගීගෙන එන තරුණයෝ ජීවිතේ නිර්මාණය කරගන්න උත්සාහ කරන පළවෙනි පියවර දෙවෙනි පියවර තබන අය. ඒකයි මේකේ තියෙන අපරාධය. ඔවුන් තමන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලාගේ දේපල විකුණලා එහෙම නැත්නම් රත්තරන් බඩු ගස් තියලා එහෙම නැත්නම් තමන් ළඟ තියෙන ඉකුතු කරපු සල්ලි ටික අපිට ඒවා කිව්වා. අනේ මාමේ, අනේ අයියේ, අනේ මහත්තයෝ, මම බොහොම අමාරුවෙන් ඉකුතු කරලා තියාගත්තු ඒ සල්ලි ටික මං මුංගේ මකර කටට දැම්මා. දැන් ඒකට ආගියතක් නැහැ කියලා. ඉතින් මේක අපරාධයක්. මේ අපරාධය ගැන මේ රටේ ආණ්ඩුව බලන්නේ නැත්තම්, මේ පිරමීඩ ජාවාරම ගැන බලන්නේ නැත්තම් අපි කියන්නේ තම්සලත් මේකට සම්බන්ධයි. ඒකයි මේක ගැන කටවහගෙන ඉන්නේ කියලා. මේක දැන් සාමාන්‍ය ඉස්සර අපි අවුරුදු 30කට 40කට ඉස්සෙල් දැක්ක පිරමීඩ ජාවාරම නෙමෙයි. ඒකම නෙමෙයි. මේක වටේට විවිධ අතු ලියලා විවිධ විදිහේ හැඩතල අරගෙන විවිධ විදිහේ බිස්නස් කියන්නේ දූෂිත බිස්නස් අසත් ව්‍යාපාර පටන් අරන් ඒවා ප්‍රොමෝට් කරන්න ප්‍රවර්ධනය කරන්න රටේ ප්‍රසිද්ධ අයට ගතමනාව දීලා ඒ අයව හොඳට අන්දලා කරලා කුලියට ගත්තු ලොකු වාහන වලින් හෝටල් වලට ගෙන්නලා ඒවා ප්‍රචාරය කරනවා. ඒවා ප්‍රචාරය කරන්නේත් ඒ වටම සැදිලා ඉන්න ඒ වගේම කුණු ජරාව කන යකු. ඉතින් අපි මේ සමාජ මාධ්‍යයට ඉල්ලීමක් කරන්නේ මේ විදිහ අපරාධකාරයන්ව ප්‍රවර්ධනය කරන්න එපා. මේ ප්‍රධාන ව්‍යාපාරයේ තමයි අතු විහිදිලා ගිහිල්ලා කැඩිලා බිඳිලා ගිහිල්ලා විවිධ විදියට තැන් තැන්වල විවිධ නම් වලින් පටන් අරන් තියෙන්නේ. සබාරු ආලා තිබුණා අපි නම කිව්වේ නැත්තේ ඇයි කියලා. අපි නම කියන්න ඕනේ නැහැ. හොයාගෙන ගෙදෙට්ටම මිනිස්සු එන දවස වැඩි දුර නැහැ. එහෙම ආපු වෙලාවට අර සක්විතිගේ නුගේගොඩ ඔෆිස් එකට වෙච්ච දේ තමයි වෙන්නේ. මේකින්ද ප්‍රවේශමෙන් දේශපාලනය කරන අය, ආගමේ අය, නීතිය අය, හමුදාවේ පොලිසිය මේ හැමෝම වගේ ඒවැ ඉන්න කණ්ඩායම් මේකට බිලි වෙලා විශේෂයෙන් හමුදාවේ මේජර්ලා එහෙම ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. නම් මෙහෙමත් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා උත්සාහ කරන්න ඕනේ තමනුත් මේකෙන් ගැලවෙන ගමන් අනිත් අහිංසක මිනිස්සුනුත් මේකට අහුවෙන එකෙන් වළක්වන්න මිසක් තව තවත් අහිංසකව මේකට බිලි කරලා තමන්ගේ නමයි මුදලුයි සේරම නැති කරගන්නේ නැතුව මේකෙන් බේරෙන්න. මිනිස්සුන්ට වහකවලා එක එක පරිභෝජන ද්‍රව්‍ය වෙළඳපළ නිකුත් කළා සල්ලි හොයන වුන් වගේම දේශපාලනයෙන් හොරබරු වංචා කළා සල්ලි හොයන වුන් වගේම මේ විදියට වංචා දූෂණ කළා සල්ලි හොයන වුන්ට අපිට කියන්න තියෙන්නේ ගමේ විදියට හෙන හතම වැදියන් කියලා. වෙන මොනවා කියන්නද? නීතියෙන් සරණක් නැත්තම් මේ ආණ්ඩුවට පුළුවන් මේව නවත්තන්න. විශේෂයෙන් සර්ට පුළුවන් කරන්නේ නැහැ. ඇයි? වක්‍රව මේවෙන් ආදායම් ලැබෙනවා. එවනට ඒගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි රටක ජනතාව ඍජුව හෝ වක්‍රව රැවටීම අපරාධයක්. ඒක දඬුවම් ලැබිය යුතු අපරාධයක්. මේ සත් ව්‍යාපාරයක ස්වභාවයෙන් ඒ විදිහේ හැඩතල මවාගෙන ඒ විදිහේ ලියුම් කියුම් හදාගෙන මේගොල්ලෝ කරන්නේ විශාල වංචාවක්. ඒක ආණ්ඩුව දන්නවා. ආණ්ඩුව මේක නවත්තන්න ඕනේ. එහෙම කරන්න බැයි නම් ඉතින් අනේ සර් ඔයා මොන තරම් ෆේල්ද? ඉතාලියේ ඉන්න අයත් අපිට කතා කරනවා. ඉතාලියේ විතරක් නෙමෙයි හැම රටේම වගේ මේක දැන් විස බීජයක් වගේ කොරෝනා වෛරසය වගේ පැතිරීගෙන යනවා. ඒකින්ද අපි ඔබට කියන්නේ මේ හොරුන්ට අපි බනිනවා වගේම අවලාද ගහනවා වගේම සාප කරනවා වගේම ආණ්ඩුවට අපි වගකීම පැහැර ඇරීම ගැන චෝදනා කරනවා වගේම ඔබට කියන්නේ මේ වගේ මෝඩකම් කරන්න එපා. තමන්ගේ අතේ තියෙන සල්ලි කවදාකවත් මේ විදිහට නාස්ති කරගන්න එපා. අපේ කතාවක් තියෙනවනේ දන්නවනේ. දුවන මුවන් දැක නොදමව නෙළූ පලා ඔඩක්කෙට නෙලාගත්ත පලා ටික වටිනවා ඈත දුවන මුවන්ට වැඩිය.
ගන්නවනේ අර කිරිහට්ටිය කතාව මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි. ඉස්සෙල්ලාම කිරි මුට්ටිය විකුණ ගන්න ඕනි. ගෙදෙට වාහනයක් ගන්න ඉස්සෙල්ලා. ඊට ඉස්සෙල්ලා ගේ ඉස්සරහ තියෙන ගහ කපන්න නැහැ. ඒකෙන් ඉඳා තමන්ගේ අතේ තියෙන එක නැති කරගත්තොත් ඔක්කොම ඉවරයි. අපි ඔබට කරන්නේ අවවාදයක් වගේම මේක අනතුරු වැංගවීමක්. මේ වංචාවට අහු වෙන්න එපා. කිසිම විදියක මේ විදිය පිරමීඩ ගනුදෙනු වලින් ඔබට කවදාවත් වාසියක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම බොරු. සේරම බොරු. සල්ලි හම්බුණා කියන උන් කියන්නේත් බොරු. ඒකින්ද ඒ වංචාවට අහු වෙන්න එපා. ඒ බොරුවට අහු වෙන්න එපා. ඔබේ අතේ තියෙන සල්ලි පරිසම් කරගන්න. ඔන්න ඉතින් අපි අද කතාවට එනවා. ඔගොල්ලෝ මොකද හිතන්නේ චිත්‍රපටි ගැන? චිත්‍රපටි වලට අපි හැමෝම ආසයිනේ. විශේෂයෙන් ලෝකේ හැම කෙනෙක්ම වගේ චිත්‍රපටි වලට ආසයි. ඒ වගේම තමයි මේ ආසියානු කලාපයේ විශේෂයෙන් දකුණු ආසියාවේ මිනිස්සු චිත්‍රපටියේ හැබෑවයි ඇත්තයි පටලෝගනක් තින්නවා. ඒක ඒ තරම් මිනිස්සුන්ගේ හදවතට මොළයට ආබද්ධ වෙලා කා වැදිලා. ඉතින් ඒ විදිහට අපි හිතන්නේ හෝල් එකේ අර ලොකු තිරේ තියෙන එක හා හෝ එහෙම නැත්නම් ඔය DVD එකක දැන් කාලේ හැටියට නම් එහෙම නැත්නම් තැටියක පටියක තියෙන එකක් තමයි චිත්‍රපටිය කියලා. දබුත් අපේ ජීවිතයේ ඇතුළෙම චිත්‍රපටිය තියෙනවා. ඒක ගැන තමයි අද අපි කියන්නේ. ඒකට හොඳම මාතෘකාවක් හොඳම නිදසුණක් මේ ළඟදී ලැබුණා. ඒක ගැනයි අපි අද කියන්නේ. අද අපේ මාතෘකාව හිතුමතේ ජීවිතේ චිත්‍රපටිය. ඔබ හැමෝම අහලා තියෙනවා මේ හිතුමතේ ජීවිතේ කියන මනුස්සයා ගැන. ඒකට හේතුව තමයි මේ රටේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඔය ඔක්කොමලා එක පැහැර විශාල ප්‍රචාරයක් ලබා දුන්නා මේ පුද්ගලයාට. ඒ දීපු ප්‍රචාරයේ හින්දා මේ පුද්ගලයා ගැන නොදන්න කෙනෙක් අද ඇත්තේ නැති තරම්. අඩුම ගානේ වටිනා කියන වෙන චරිතයකට මේ රටේ ඒ වගේ ප්‍රචාරයක් ලබා දීලා නැහැ. ඉතින් මෙච්චර විශාල ප්‍රචාරයක් ලැබිච්ච මිනිසයා මොකද්ද කළයි කියන වටිනා වැඩි? එයා කරලා තියෙන්නේ මොකද්ද? එයා කියන විදියට, එයා කිව්ව විදියට. එයාගේ නංගිව දූෂණය කරලා මරා දාපු ඒ අපරාධයට සම්බන්ධ වෙච්ච 7-8 දෙනෙක්ව මරලා ඉරේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිදහස් වෙලා ඇවිල්ලා තමයි කියන විදියට මේ කතාව එළියට කියලා තියෙන්නේ. ඉතින් අපේ මේ ඉතාම බොළඳ මාධ්‍යවලට මෙතන තියෙන හිට් වෙන කෑල්ල මොකද්ද? ඒක තමයි අයියා කෙනෙක් තමන්ගේ නංගිව දූෂණය කරලා මරලා දාපු ඒ අපරාධකාරයෙන්ව ඝාතනය කෙරුවා. ඒක තමයි හිට් වෙන කෑල්ල. නංගි වෙනුවෙන් අයියා කරලා තියෙන්නේ මාර දෙයක්. ඉතින් ඇත්තටම ඒක ගැන චිත්‍රපටියකුත් හැදුවා. හිතුමතේ ජීවිතේ කියලා. ඔන්න ඊට පස්සේ දැන් කියනවා දැන් හොයාගෙන තියෙනවලු මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම කියලා තියෙන්නේ එයාගේ මනෝභ්‍රාන්තික මනෝවිකාරයක් කියලා. ඒ කියන්නේ බොරුවකුත් නෙමේ මනුස්සයාම හිතෙන් මවාගත්ත දෙයක්. එහෙම දේවල් ඇත්තට සිද්ධ වෙලා නැහැ කියලා. එහෙම මිනිමැරුම් 7-8ක් සිද්ධ වෙලත් නැහැ. එයාගේ නංගිව එහෙම දූෂණය වෙලා මැරිලත් නැහැ. එහෙම දේවල් වෙලා නැහැ කියලා. ඒ වුණාට මුලින්ම මේ පුද්ගලයා මේ සිද්ධිය එළියට ඇවිල්ලා කොහේ හරි කිව්වට පස්සේ තැන් තැන් වල කිව්වට පස්සේ ඔය එක එක්කෙනා ඕක අහුලා ගත්තා. ඊට පස්සේ සමාජ මාධ්‍ය ජනමාධ්‍ය සේරම මේක අහුලා ගත්තා. පත්තර ටීවී රේඩියෝ ඔක්කොම YouTube ඒ අහුලාගෙන ඒගොල්ලෝ ඔක්කොම වැඩසටහන් කළා මේක ගැන. දැන් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඒකයි අපි අර චිත්‍රපටිය කියලා හැමතිස්සෙම කියන්නේ. දැන් ඔය හැදුනනේ චිත්‍රපටියක් ඒක ගැන. එතකොට මේ චිත්‍රපටිය කියන්නේ මොකද්ද? අර ඒ මනුස්සයා හදපු චිත්‍රපටිය ඇතුලේ තියෙන චිත්‍රපටියක්. ඒ කියන්නේ ප්‍රබන්ධය ඇතුලේ තවත් ප්‍රබන්ධයක්. මොනතරම් දුරට අපි රැවටෙන මිනිස්සු කොට්ටාසයක්ද? ඒ රැවටෙන රැවටිල්ල බුදු අම්මෝ සක්විතේට රැවටුණා, ඊයේ පිට රැවටුණා, කොතලාවලට රැවටුණා, දඬුවම් මුදලාලට රැවටුණා, එතකොට කුරුණෑගල අතපත් උඩත් රැවටුණා, හැමෝටම රැවටුණා. ඒ රැවටිල්ලත් කෙලවරක් නැහැ, තවත් රැවටෙනවා. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? ඒකේ තේරුම තමයි අපේ රටේ වගේ මිනිස්සු රැවටෙන්නේ කැමැත්තෙන්. රැවටෙන එක පොඩි අතල් එකක්. රැවටීම ඒගොල්ලන්ට යම්කිසි විදිහක සුවයක් දනවනවා ඒගොල්ලන්ගේ හදවතට, මනසට. ඒකට හේතුව තමයි ඩෙසායයක, ඒ කියන්නේ ඇතුලේ තියෙන ආශාව කියන එක එළියේ ප්‍රායෝගිකත්වයේ ඇත්ත ජීවිතේ හැබෑ ජීවිතේ සාර්ථක කරගන්න බෑ. ප්‍රායෝගිකව මුදුන් පමුණවා ගන්න බෑ ඒ ආසාවන්. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ රැවටෙන එක. රැවටිලා ඒ සුළු මොහොතකට තමන්ගේ ආසාවන් සන්තරපණය කරගන්නවා.
මුදුන් පවුනවා ගන්නවා. ඒකට ඉතින් සෑහෙන්න වේදම් කරනවා. ඒකයි වෙන්නේ. සල්ලි වලින් වගේම කාලයෙන් ශ්‍රමයෙන් තව තවත් තමන්ගේ හම්බ කරගත්තු reputations නමගම එවෙන් වෙන්න පුළුවන්. අපේ රටේ වගේම දකුණු ඉන්දියාවේ බහුතරයක් මිනිස්සු මේ චිත්‍රපටි වලට රැවටෙන්න කැමති. ඒකෙන් දා සිනමා කර්මාන්තය ඔබ දන්නවා. දකුණු ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ තරම් සිනමා කර්මාන්තය දියුණු නැහැ ලෝකෙ කොහෙවත්. හොලිවුඩ් වලට වැඩිය දියුණුයි බොලිවුඩ්. ඒකට හේතුව තමයි ඒකට අවංකවම අද වතින්ම රැවටෙන්න කැමති මිනිස්සු ගොඩක් ඉන්නවා ඉන්දියාවේ. මේකට මනෝවිශ්ලේෂණය කියන්නේ visual hallucination in psychosis කියලායි. ඒ කියන්නේ සයිකෝසික දෘෂ්ටි භ්‍රාන්තිය. සයිකෝසියාව කියලා කියන්නේ මේ හැබෑවට තියෙන දේවල් සේරම ප්‍රතික්ෂේප කරලා තමන් හිතින් මවා ගන්න. ෆැන්ටසි දේවල් එක්ක, සිහින දේවල් එක්ක, නැති දේවල් එක්ක සම්බන්ධකම් හදාගන්න එකට. භෞතිකව ප්‍රායෝගිකව පරාදීන ජීවිත ගත කරන හුඟක් අපේ වගේ රටවල් වල බහුතරයක් මිනිස්සු මේ තත්ත්වයට වැටෙනවා. ඒක වළක්වන්න බෑ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නවසීලත්තට යන්න පුළුවන් ලක්ෂ 5ක් විඳන් කරොත් කියලා. gedara tiyena tamange ekama watkam okkoma hari bikunala naththam ugas thiyela laksha paha geniilla ara horata denawa mama nawasilantata naththa australiyawata gihin bassanna kiyala iting e hora eka tarang divi loke yanawa oba danaganna meka ape rate minisunge tiyena fantasy ra tiyena aasawa habawata tiyena nokamatta nisa siddha wena deyak pradhana washeyma මේ වගේ අයට කියන්නේ සයිකෝසික දෘෂ්ටි භ්‍රාන්තිකයන්. ඒ කියන්නේ victims of visual hallucination. තමන්ම ක්‍රමානුකූලව නිර්මාණය කරන ඒ මනෝ භ්‍රාන්තියට මනෝ විකාරයට අවසානයේ තමන්ම ගොදුරු වෙනවා. අපි මෙහෙම හිතමු දැලක් වියන මකුළුවෙක්. මේ දැල වියලා වියලා අවසානයේ ඒ දැලටම ගොදුරු වෙනවනම් අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. ඔය හිතුමතේ ජීවිතය කියන පුද්ගලයාත් අන්න එහෙම මානසික වදුරකට පත්වෙච්ච පුද්ගලයෙක් තමන්ම කෙරූ ප්‍රබන්ධයට තමන්ම අහු වෙනවා අවසානයේ ඔහු දන්නේ නැහැ ඔහු මේ කියපු බොරුවකටමයි අහු වෙලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඒකේ බරපතලම පැත්ත තමයි ඔහු කියපු ප්‍රබන්ධයට ඔහු ගොතපු ප්‍රබන්ධයට ඔහු නොදැනම ගොතපු ප්‍රබන්ධයට අවට ඉන්න අයත් අහු වුණා. මෙරටේ බාධ්‍යත් අහු වුණා. මුළු රටම වගේ අහු වුණා. නමුත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා අපි කරපු වීඩියෝවක අපි මේ දේ කිව්වා. පැහැදිලිවම කිව්වා මේ ප්‍රචාරය කරන්න එපා කියලා. සක්විතිව ගෙනහලා ප්‍රචාරය කරනකොටත් අපි කිව්වා මේක කරන්න එපා කියලා. එදා යකඩයා මරුසිරා ගැන පොඩි විජය ගැන චිත්‍රපටි හැදුවේ එකටත් අපි කිව්වා ඒවා නොකළ යුතු දේවල් කියලා. ඒකින්ද අපිට මෙතන විශේෂ අවසරයක් තියෙනවා මේක ගැන කතා කරන්න. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ වගේ සයිකෝසික මනෝබ්‍රහන්තිකයෙකුගේ මේ මායා දලට පැටලෙන මිනිස්සු ඉන්නේ. අපි කියමු ඔය මාධ්‍යයේ ඔහු සමග සාකච්ඡා කළ අය, චිත්‍රපටි හදපු අය, ඔහුව විශ්වාස කරලා ලිපි ලියාපු අය. මේගොල්ලෝ මේකට අහු වෙන්නෙත් සිය කැමැත්තෙන්මයි. හරිම ආසාවකින් මේ වගේ දේවල් වලට අහු වෙන්නේ. මේක ඇත්තද බොරුද කියලා හොයන්න ඕමනාවක්වත් නැහැ. ඔවුන් ඒකට සෝ කැමැත්තෙන්ම තාම ආසාවෙන් ගොදුරු වෙනවා. ඒ කියන්නේ ඒ ආත්මේ visual hallucination කියන දෙයට ගොදුරු වෙලා මේක ඇත්තටම අර schizophrenia එහෙම නැත්නම් භින්න උන්මාදය වගේ දැඩි උන්මාද සහිත මානසික රෝගයක් නෙමෙයි. මේක සාමාන්‍ය පොදු common තත්වයක්. නිකන් මෙහෙම හිතන්න ඔය හිතුමතේ ජීවිතය කියන පුද්ගලයා ඔය කතාව කියනකොට ඒක අහගෙන ඉන්න අය ඒගොල්ලෝ මේක visualize කරනවා. මේක පරිකල්පනය කළා රූප එකතු කරනවා මේකට දෘෂ්ටි කල්පනය කරනවා. එහෙම කරන්න කරන්න අර මනුස්සයා නිර්මාණය කරපු අර කතාව ඒකට පණ පිහිට වෙනවා. පණ පිහිට වෙනවා කියන්නේ personify වෙනවා. ඒක සාහිත්‍යයේ තියෙන වචනයක් personification. එතකොට සිද්ධ වෙන්නේ personification of visual hallucination. දෘෂ්ටි මනෝභ්‍රාන්තිය පණ පිහිට වෙනවා. එහෙම එහෙම මුළු රටක් ඉදිරියේ මුළු ලෝකයක් ඉදිරියේ මේක ඇත්තක් බවට පත් වෙනවා. හිතුමතේ ජීවිතේ චිත්‍රපටිය නිර්මාණය වුණේ එහෙමයි. ඔබ දන්නවනේ ට්‍රූ ස්ටෝරි. ඒ කියන්නේ ඇත්ත කතාවක් පදනම් කරගෙන චිත්‍රපටියක් හැදුවත් ඒක ප්‍රබන්ධයක්. එතකොට නිකන් හිතන්නකෝ මේ වගේ කොහෙවත් තිබුණේ නැති අමෝ මාමු ප්‍රබන්ධයක් මනෝ විකාරයක් අලලා චිත්‍රපටියක් නිර්මාණය වුණාම ඒක මොන වගේ එකක්ද? ඒකට අපි දෙන හැඳින්වීම මොකක්ද?
ඒකට දෙන්න පුළුවන් හොඳම හැඳින්වීම තමයි මේ ලංකාවේ මිනිසුන්ගේ පොදු මනෝභාවය. ඒකට තමයි අර පිරමීඩ් ජාවාරම ඇප්ලයි වෙන්නේත්. ඒගොල්ලෝ ගානට ගෙනහල්ලා වැඩේ සෙට් කරන්නේත් ඔතෙන් තමයි. ලොකු පෝසතෙක් වෙන්න පුළුවන්. එක දවසකින් ලොකු කාර් එකක් ගන්න පුළුවන්. ලොකු ගෙයක් හදා ගන්න පුළුවන්. චිත්‍ර මවනවා. බොරුවට පණ පීට ඕනවා. ලංකාවේ මිනිස්සු ඇයි මේ තරම් බොරුවට පණ පීට ඕන එකට අහු වෙන්නේ? ඒක තමයි අපි අද මේ කතාවත් එක්ක හිතා බලන්න ඕනි දේ. මං වෙනත් පැත්තකින් මේක තේරුම් ගන්න නිදර්ශනයක් කියන්නම්. නිකන් හිතන්න රාජපක්ෂලා. ලංකාවේ රාජපක්ෂලා කියන්නේ මේ රටේ තියෙන ලොකුම ලොකු ප්‍රබන්දය. රාජපක්ෂලා විතරක් නෙමෙයි. ඒ විදිහට මේ දේශපාලනේ උඩින් තියාගෙන විශ්වාස කරගෙන බුද පූජා පවත්වමින් ඉන්න බොහෝ දෙනෙක් අන්න ඒ වගේ දුර්වල ඒ වගේම වංචාසහගත චරිත. හැබැයි ඒගොල්ලන්ව කාලයක් තිස්සේ නිර්මාණය වෙලා උඩට ගෙනහල්ලා තියෙනවා. මොකද්ද? මේ විෂුවල් හැලුසිනේෂන් එක තැනට ඒ මනෝභ්‍රාන්තිය නිර්මාණය කරලා තියෙනවා චිත්‍රයක් විදිහට. මේකට කියන්නේ හැලුසිනේටරි ෆිනොමිනන් කියලා. මනෝභ්‍රාන්තික ප්‍රපංචය. මේ වගේ මනෝභ්‍රාන්තික ප්‍රපංච හැලුසිනේටරි ෆිනොමිනා ගොඩාක් තියෙනවා. මේ ගැන මේ ළඟදීම තවත් නිදසුන් දෙකක් කියන්න පුළුවන්. ඔබ දන්නවා රංජන් රාමනායක හිරේ ගියාම බොහෝ දෙනෙක් කිව්වා ඔය ලබන පෙබරවාරි 4 වෙනිදා නිදහස් වෙනවා, දුමින්ද සිල්වත් එක්කම නිදහස් කරන්න තමයි ඔය ඇතුළට දැම්මේ. නමුත් එහෙම උනේ නැහැ. පහුගිය පෙබරවාරි 4 වෙනිදා එම උනේ නැහැ. ඒක වෙන දවසක ඉදිරියේදී වෙන්න පුළුවන්. නමුත් එදා උනේ නැහැ. ඒ කියන්නේ බොහෝ දෙනෙක් මැවූ සිහිනය, ඒ ෆැන්ටසිය හදපු ඒ මනෝභ්‍රාන්තිය, මනෝවිකාරය ඒක තමන්ගේ ඇතුළෙම නිර්මාණය වෙච්ච එකක් මිසක් එළිය තිබිච්ච එකක් නෙමෙයි කියලා දැන් තේරෙනව නේද? ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ චිත්‍රපටි. ඒවට අපිට කියන්න පුළුවන් පොලිටිකල් හැලුසිනේෂන්ස් කියලා. දේශපාලනමය මනෝවිකාර. ඊළඟ එක තමයි විමල් වීරවංශ සම්බන්ධයෙන් මේ දවස්වල කෙරෙන චිත්‍රපටය. ඒක ගැන අපි පැහැදිලිව මීට මාස ගණනාවකට ඉස්සෙල්ලා වීඩියෝවක් කරලා තාම පැහැදිලිව කිව්වා. විමල් වීරවංශ කියන පුද්ගලයා කවදාක්වත් මේ රාජපක්ෂලාගේ දේශපාලනයෙන් ගැලවෙන්නේ නැහැ කියලා. ඉතින් ඕගොල්ලෝ කියන්නේ අපිට ආයෙත් වෙනස් දෙයක් කියන්න කියලාද? නෑ, ඒක තමයි ඇත්ත. හැබැයි හුඟ දෙනෙක් දැන් විශ්වාස කරන්න පටන් අරන් මේ චිත්‍රපටය. අපි එදා කිව්වා අර රුසියාවේ V.I. ලෙනින් ඒ මහත්තයා කියාපු කතාවක් කියලානේ අපි ඕක කිව්වේ. විපක්ෂය තමන්ගේ ඇතුළෙම නිර්මාණය කරගන්න එක තමයි හොඳම දේ කියලා. The best way to control opposition is to lead it ourselves. විපක්ෂය පාලනය කරන්න හොඳම ක්‍රමය තමයි ඒක අප විසින්ම නිර්මාණය කරගෙන පාලනය කිරීම. ඉතින් අපි ඊට පස්සේ කිව්වා විමල් වීරවංශ කියලා කියන්නේ එකපාරක් පත්තු කළා උඩ ඇරපු අහස්කෝරක්. ඒක තරු විහිදෝගන වරක් ඉහළට ගියා. ඊට පස්සේ බිමට වැටුණා. දැන් ඒක ඔය පොඩි උන් අහුලගෙන සෙල්ලම් කරන්න උස්සගෙන දුවන නිකන් හිස් අහස්කූරක් විතරයි. ඉතින් අපි දකිනවා මේ වෙලාවේ පොඩි උන් ඒ අහස්කූර කරේ තියාගෙන දුවනවා. ඉතින් එහෙම බැලුවාම රාජපක්ෂලා වගේම විමල් වීරවංශ කියන්නේත් මේ රටේ ඒ විදිහට නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ඒ චිත්‍රපටි මේ කාලයක් තිස්සේ මේ රටේ මිනිස්සු ඒගොල්ලොම හදලා ඒගොල්ලොම නරඹමින් ඉන්නවා. හිතූ මතේ ජීවිතය කියන්නේත් එහෙම එකක්. ඇත්තටම අපේ වගේ රටවල් වල හුඟක් ප්‍රකට වෙලා තියෙන වීරයන්ගේ කතා හුඟක් ඒවා ඒ වගේ ඒවා. හැම එකක්ම නෙමෙයි හුඟක් ඒවා. ඒවා ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික පෝෂණය වෙවි උඩ යනවා පිම්බෙනවා. මේකට හේතුව තමයි අපිට ඕනි එදිනෙදා අපි මුහුණ දෙන අපිට මුහුණ දෙන්න අමාරු අපිට අහිතවත් පසමිතුරු දේවල් වලින් වෙන් වෙලා අපි කැමති දේවල් එක්ක මුහු වෙන්න තියෙන ආසාව. ඉතින් අපි බොරු වලට අහු වෙනවා, මනෝ විකාර වලට අහු වෙනවා. මේ තරම් වංචාකාරීන්ට දැන දැනම මේ රටේ මිනිස්සු අහු වෙන්නේ ඔන්න ඔය හේතුව හින්දායි. ප්‍රශ්න ඇත්තටම ප්‍රායෝගිකව මුහුණ දෙන්න බැරි ප්‍රශ්න ගොඩායි. ඒවෙන් ගැලවිලා දුවලා ගිහිල්ලා හොරෙක්ගේ තුරුල්ලට තුරුළු වෙනවා, බොරුවකට තුරුළු වෙනවා. චිත්‍රපටයක් බලනවා, ප්‍රබන්ධ චිත්‍රපටයක් බලනවා. මට කතා කළා කොරියාවේ තරුණෙක්. ඔහු කිව්වා හම්බ කරපු සල්ලි වලින් ලක්ෂ 8ක් දැම්මලු ඔය පිරමීඩ් බිස්නස් එකට.
ලක්ෂයක් වත් ආපහු හම්බුන්නේ නැහැලු. පැහැදිලි නේද? කොරියාවේ රස්සාව කරනවා කියන්නේ ඇත්ත දේ හැබැයි දේ ප්‍රායෝගික අමාරුකම ඒකයි. එතකොට මේ ඇවිල්ලා අරුන්ට ලක්ෂ 7ක් 8ක් නිකන් දෙන එක ඒක තමයි ෆැන්ටසිය. ඒකෙන් කොච්චරක් වෙලා සැනසීමෙන් හිටියද? දැන් ජීවිතේ කොච්චරක් කාලයක් ඉදිරියට දුක් විඳින්න විඳවන්න තියෙනවද? මෙන්න මේ ගැන හිතලා තමයි අද අපි මේ මාතෘකාව තොරගත්තේ. අපේ මුළු ජීවිතේම චිත්‍රපටයක් වගේ නම් හොඳයි තමයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේ කතාව හබාර කරන්න මං කියන්නම්. අපි පුංචි කාලේ කතාවක්. අපි පුංචි කාලේ අපි බලපු චිත්‍රපටිවල හුඟක් ඒවා තීරවා. පුංචි කොල්ලෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා පාරේ හිටගෙන ඉන්නවා. එතකොටම මහා විශාල කාර් එකක් ඇවිල්ලා අර කොළුවයි ඉස්සරහින් නවත්තනවා. කණ්ණාඩිය පහලට දාලා අහනවා. ළමයෝ මොකද මේ පාරේ හිටන් ඉන්නේ? එනවා යන්න අපිත් එක්ක. නැග්ග ගන්නවා කාර් එකට. කාර් එක ඇතුලේ ඉන්නවා මේ කොල්ලගේ සම වයසේ ගෑනු දරුවෙක්. එයා මේ ඉස්කෝලේ ගිහිල්ලා ලොකු ඉස්කෝලේකට ගිහිල්ලා හැරිලා එක්කරන් එන ගමන් මේ තාත්තා මහා පෝසතෙක්. ඉතින් අර ගෙදර ගිහිල්ලා මේ ළමයා ඒ ගෙදර හැදෙනවා වැඩෙනවා. ලොකු වෙනවා. අර බේබි හාමුත් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධෙට මේ පෝසත් තාත්තා විරුද්ධ වෙනවා. මැරයෝ දාලා මේ කොල්ලට ගහන්න මරන්න යනවා. එතකොට තමයි අර අන්තිමටම මෝටර්සයිකල් එක කාර් එක ඔක්කොම මහා කඳු පළාතක රේස් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පරණ තේ ෆැක්ටරි එකට ගිහිල්ලා අන්න කෙල්ල ගැට ගහලා තියෙනවා කණුවක කෑ ගහනවා මාව බේරගන්න කියලා. එතකොට තමයි කොල්ලා පැනලා ගිහිල්ලා අර ඔක්කොටම ගහලා කෙල්ල බේරගෙන ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොමත් එක්ක යාළු වෙලා hina වෙලා චිත්‍රපටිය ඉවර වෙනවා. ඔය චිත්‍රපටිය බලලා අපිත් පාරේ ගිහිල්ලා හිටන් ඉන්නවා අපිවත් එක්කෙන් යන්න අර ලොකු කාර් එකේයි කියලා.